Bigwings TV present. මෙන්න මේක ගීතයක් නෙවෙයි. මේකට දෙන්න තියෙන උදාහරණය තාත්තා කෙනෙකුගේ ආදරය. ඒක මහා පුදුමාකාර ආදරයක්. තාත්තා කෙනෙකුගේ ආදරය තේරුම් ගන්න අපිට තාමත් බෑ. මේ විශ්වයේ වැඩිපුරම අසාධාරණයට පත්වෙච්ච පිරිමි පාර්ශවකරුවා තමයි තාත්තා. කවදාවත් ලේසියෙන් හොදක් අහන්න බෑ. කවදාවත් කරපු දෙයක් ගැන කායි පෙරලා ප්‍රශස්තියක් නෑ. හැබැයි කරපු දේවල් සාගරයටත් වැඩිය ලොකුයි. මේ බලන්න මේ නිර්මාණය මස. ඔමෙතර මේක කවියක් හැටියට මුලින් කවියක් විදිහට ලියවුණු නිර්මාණයක්. පස්සේ තමයි ඒක සංගීතයත් යෙදලා බොහොම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණේ. ඉරේෂා හේමමාලි කිවිඳිය විසින් රචනා කරනවා. රවි රොයිස්ටර් විසින් සංගීතවත් කළා, ගායනා කරනවා. පුරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා, තනිව ආගිය මාවතේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බරනම් විමින් තියපන්, රිදෙනවා ඇති අත් නුඹේ කියලා එහි මුල් කොටස තියෙන්නේ. මේක පිළිබඳව කතා කරන්න මම කවියකුත් තෝරගත්තා. මේ රුවන් බන්ධුජීව කියන්නේ වර්තමාන පරම්පරාවෙන් ඉතාමත්ම දක්ෂ කවියෙක්, ඉතාම ජනප්‍රිය කවියෙක්. ඔහුගේ මීළඟ මීවිත නැමති පොතේ හරි අපූරු කවියක් තියෙන. ඒක නම් කළා තියෙන ඇහෙනවද ඒ සිනා සද්දේ කියලා. ඇහෙනවද ඒ සිනා සද්දේ. පත්තරයකගේ ප්‍රවෘත්තියක් මුල් කරගෙන කවිය රචනා කරන්නේ. ප්‍රවෘත්තිය තමයි බසයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් රියදුරු ඇතුළු අටක් මරුට 29කට බරපතලයි ප්‍රවෘත්තියක්. එතකොට අනතුරෙන් දිවි බේරාගත් අයෙක් මෙන්න මෙහෙම යාගේ කට උත්තරේ දෙනවා. ඒ වෙලාවේ පාරට මීදුම් බාලා තිබ්බේ නෑ. ඒ වෙලාවේ පාරට මීදුම් බාලා තිබ්බේ නෑ. මං හිටියේ බස් එකේ ඉස්සරහ හරියට වෙන්න. පාරේ අනිත් පැත්තේ වාහන ආවෙත් නෑ. ඒ ඩ්‍රයිවර් නිකන් එක පාට වගේ බස් එක පහළට කැපුවා. පාට ඩ්‍රයිවර් බස් එක ප්‍රපාතයට කපලා මේක පෙරලෙනවා පස්සට. ඕක තමයි ප්‍රවෘත්තිය. මෙන්න මේක තමයි කවිය. 63 ඉරක් 17යි 15 එළවන නන්දසේනගේ ගැහෙන වමතින් වැටුනි දවසේ පළමු ගියරය. ගොර ගොර හඬක් දීගෙන ඩිපෝවෙන් එළියට ආ බස් එක ඇරඹුවා කඳු ශිකර තරණය. එදා දවසේ ගමන ආරම්භ කරා. දකුණු පස කණ්ණාඩි පළුවෙන් පාර විමසූ වරක් ගානේ පෙරේදා 3 මාසේ දන දුන් බිරිඳ පමණයි ඔහුට පෙනුනේ. පෙරේද තමයි බිරිඳගේ 3 මාසේ දානෙ තිබිලා තියෙන්නේ. තාත්තාගේ බස් එක කඩදාසියක ඇඳ ඇඳ ඉතිරි පස කණ්ණාඩි පතුලෙන් පුංචි පුතුමයි නිතර එබුණේ. ඒ රියදුරාගේ මනෝභාවය මේ කියන්නේ. නලා හඬ රැව් දී නැගෙද්දිත් කන ළඟම බෙල් එක වදිද්දිත් ඒ කිසිත් නොව නන්දසේනට බිරිඳගේ හඬ පමණි ඇසුනේ. ඉස්සරහ වංගුවක් නන්දේ, පස් කඩන් වැටිලාලු නන්දේ, ළඟට ආවම මම කියන්නම් ඔයන් එලවන් යන්න නන්දේ. රෑට මොනවද කෑවි නන්දේ, පුතා මොනවද ඊයේ ඇන්දේ, කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට දූට දැම් පුළුවන්ද නන්දේ. කඳුළු පිරි කඳු වලලු මැද්දේ අර පෙනෙන බෑව් මේ ලන්දේ, සිනාසෙන්නට තවම පුළුවන් එක තැනක් තියෙනවා නන්දේ, ඇහෙනවද ඒ සිනා සද්දේ. තමයි කවිය. ඒතරේ ඔහුගේ මනෝභාවය තමයි විග්‍රහ කරන්න මේ මියගිය පුද්ගලයාගේ. මේ තාත්තත් කියන්නේ ඒකයි, පුරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ. මේ කතකයා මියගිය පුද්ගලයා තමයි මේ කියන්නේ. නිර්මාණයක විතරයි ඒක කරන්න පුළුවන්, වෙන කිසිම තැනක ඒක කරන්න බෑ. කන්ද පාමුල සොහන හුරුනේ දන්නවා මං මයි පුතේ, මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ. සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ, යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරම්පලයන් අම්මගේ.
ඔබේ ආදරණීය පියා ඔබත් එක්ක ජීවත් වෙනවා ඇති. ඔබත් එක්ක හුස්ම ගන්නවා ඇති. හැබැයි ඔබ අතහැර ගින් නැති. මම යෝජනා කරන අහිංසක මේ තාත්තලාට තව ආදරය ඕනේ. අනේ ආදරය දෙන්න. තාත්තලත් ආදරය හොයනවා. අම්මල විතරක්ම නෙවෙයි. අපි මේ කවිය අහමු. ගායනයට ආරාධනා කරන්නේ ප්‍රසාද්. ප්‍රසාද් රාජපක්ෂට.